යුරේනි නොෂිකා කියලා කියන්නේ වර්තමානයේ අපේ රටේ අතිශය ප්‍රේක්ෂක ආකර්ෂණ දිනාගත් තරුණ රංගන ශිල්පිනියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. යුරේනි නිවේදිකාවක්, ගායිකාවක්, මෝස්තර නිරූපණ ශිල්පිනියක් වගේම නර්තනීට දස්කම් දක්වන ඇය කාලෙන් කාලෙන් අලුත් අලුත් වැඩවලින් වගේම නිර්මාණවලිනුත් ඇහැට කාණ්ඩ පෙන් තරුණියක්. පුංචි තිරෙන් වගේම රෙදී තිරෙනුත් රංගන දක්ෂතා පෙන්වූ ඇය හිරු නාලිකාවේ විකාශනය වන හිරු මෙගා ස්ටාර් තරගාවලියේ නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා. කොහොම වුණත් ඇය පසුගිය දවස් කිහිපයේ එක පෙළට සමාජ මාධ්‍ය තුළ පරකරපු අඩි නිරුවත් ඡායාරූප බොහෝ දෙනා අතර කතා බහට ලකුණා. ඉතින් ඒ වගේම ඇය පසුගිය දවසක YouTube මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙලා හරි අපූරු කතාවක් කියලා තිබුණා. ඉතින් එම සාකච්ඡාවේදී ඇය තමන්ට සිද්ධ වුණු අකර තැබ්බක් ගැන මෙන්න මේ විදිහටයි පවසලා තිබුණේ. මම හිටියේ ප්‍රැන්ටි එකෙන් මට යන්න ඕන. ඒක උනේ එක සිද්ධියක් නිසා. මම ඉතින් නාලේ වෙර වෙලා නාන කාමරෙන් එළියට එනකොට ඇඳුම් ඇඳන් එන්න පුළුවන්. ටවල් එක ඇඳන් එන්න පුළුවන්. නැතුව වුණත් එන්න පුළුවන්. ඇත්තටම මම මගේ ගෙදර මම ඇඳුම් නැතුව තමයි ඉන්නේ. ඉතින් මම ඇඳුම් නැතුව ආව දවසක් ගෑන් ළමයි නානකොට ගොඩාක් කොණ්ඩෙ වැටෙනවනේ. ඉතින් මම ඒ වැටුණු ඒවා එකතු කරලා මම ඉතින් යනවා කුණු බක්කීට දාන්න. මගේ පැන්ට්‍රි එක ඉස්සරහා තියෙන පැන්ට්‍රි එකකුත් මම ඉන්න තැනට පේනවා. ඒක තියෙන්නේ වෙන බිල්ඩින් එක. ඉතින් එක දවසක් එහෙම ඉන්නකොට ඉස්සරහා ගෙදර හිටිය අවුරුදු 55ක ලේඩි කෙනෙක්. එයාගේ බෝයිට අවුරුදු 25යි. ඒ පිරිමි ළමයා මගේ දිහා බැලුවා. මම ටකස් ගාලා පහළට වුණා. ඒ වෙලාවේ හිටිය විදිය හොඳ නෑනේ ඉතින්. ඔහොම යද්දී දවසක් දෙකක් නෙමෙයි ඒ පිරිමි ළමයා හැමදාම එතනම ඉන්නවා. ලේඩිට පස්සේ සැකයක් ඇති වුණා මම හිතන්නේ. ඉතින් ඒ ලේඩි තමයි මාව ඒ පෑන්ටි එකෙන් එලව ගත්තේ කියලා. ඉතින් යුරේනි කිමේ හැසිරීම ගැන ඔබට මොකද හිතෙන්නේ? ඔබත් යුරේන්ට ආදරය කරන කෙනෙක් නම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන ගමන් ඔබගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න.